බස්නාහිර සහ සබරගම පළාතෙත් ඒ වගේම බයඹ පළාතේ සමහර කොටස් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේත් ඒ වගේම නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස දෙකෙන් පමණ පස්සේ තනින් තන වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේවි. දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාතෙත් ඒ වගේම පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවර කිහිපයක් බලාපොරොත්තු වෙනවා. අනුරාධපුරයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දිවයින වටා මුහුදේ කාලගුණය සැලකුවාම විකුණාමලයේ සිට පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශවලත් ඒ වගේම මාතර සිට ගාල්ල හරහා කොළඹ දක්වාවන මුහුදු ප්‍රදේශවලත් වැසිවර කිහිපයක් ඇති වේවි. දිවයින වටා සුළං හමන්නේ ඊසාන දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 20ක් 30ක් අතර වගේ වේවි. නමුත් කොළඹ සිට මන්නාරම හරහා ගංගාසන්තුරේ දක්වාවන මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු මුහුදු ප්‍රදේශයේ ගාල්ල මාතර හරහා කොළඹ දක්වාවන මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40ක් 45ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ මුහුදු සාමාන්‍යයෙන් සමහර අවස්ථාවල රළු වෙන්න ඉඩකඩකුත් තියෙනවා.